Urranindu Gunanimale Sadaham Sayure Ralapele Mahasanga Tambara Kale Metun Ratnaya Vandimi Pahadula නර්තන විෂය හා සම්බන්ධව ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන හා සම්බන්ධ වන අපේ ආදරණීය දූපුතුන් සියලු දෙනාම අද දවසේ අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආයිබහුවන් කියලා පිළිගනු ලබනවා. එහෙමනම් දුවේ පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පහත රට නර්තන සම්ප්‍රදායේ ග්‍රහදණ්ඩ තාලය ගායනය සමග වාදනය කියනා වූ ක්‍රියාකාරකම. ඉතින් පහත රට නර්තන සම්ප්‍රදායට අයත් වන්නම් 32 අපි සින්දු වන්නම් කියලා හඳුන්වනවා. මෙන්න මේ කියනා වූ සින්දු වන්නම් 32 උපුල්වන් දෙවියන්ගේ ගුණ ගායනා කරමින්, එහෙම නැත්නම් විෂ්ණු දෙවිඳුන්ගේ ගුණ ගායනා කරමින් දාපුලුසෙන් රාජ්‍ය අවදියේදී නිර්මාණය වුණු රචනා කාව්‍යයක් විදිහට තමයි අපි සලකන්නේ. අපිට තියෙන මත අනුව බරණ ගණිතයා කියනා වූ බොහොම දක්ෂ කාව්‍ය රචකයා, ඒ වගේම ජ්‍යෝතිර්වේදියා විසින් මෙන්න මේ සින්දුවන් නම් 32 රචනා කළ බවත් තමයි අපි සැලකෙන්නේ. ඉතින් මුල් කාලීනව බොහොම භක්තියෙන් පූජාර්ථය සඳහා ගායනා කරනු ලැබු මේ පහත රට සින්දුවන් නම් පසු කාලීන යුගයේදී තමයි නර්තනය සඳහා භාවිතා කරනු ලැබුවේ. ඉතින් දරුවනේ අද දවසේ අපේ පාසල් පද්ධතිය තුළ 13 ශ්‍රේණියේදී අපි අධ්‍යයනය කරන මෙම ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන් නම පිළිබඳව සාකච්ඡා කරමු. බලන්න අපිට මේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන් නම ගායනය සමග වාදනය කියන ක්‍රියාකාරකම තුළින් අපේක්ෂා කරනු ලබන නිපුණතාවය මෙන්න මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවල ස්වරූපය හඳුනා ගනිමින් වාදන කුසලතා ප්‍රදර්ශනය කිරීම. ඒ වගේම ගායනය කරමින් වාදනය ඉදිරිපත් කිරීම. මේකේ ක්‍රියාකාරකම තමයි පුතේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම ඒ නියමිත නාද මාලාවට අනුව ගයමින් බෙර වාදනය ඉදිරිපත් කිරීම. ක්‍රියාකාරකමක් නිපුණතාවයක් වගේම ඉගෙනුම් පළත් අපි මේ ආශ්‍රයෙන් ඔබ සියලු දෙනාගෙම බලාපොරොත්තු වෙනවා. අපිට සාක්ෂාත් කරගන්න තියෙන ඉගෙනුම් පළ මොනවද? මෙන්න මේ ආකාරයෙන් අපි දක්වනවා නම් ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නේ මේ මූලික බෙර පදය තාල තබමින් කීම. ඒ වගේම ඉරට්ටිය තාල තබමින් කීම. ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නේ මූලික බෙරපදය වාදනය කිරීම. නිවැරදිව සින්දුවන්නම ගායනා කරමින් අදාළ බෙරපදේ වාදනය කිරීම. ඒ වගේම තමයි නිවැරදි අක්ෂර උත්පාදනය වන විදිහට ඉරට්ටිය වාදනය කිරීම. තව දෙයක් තමයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන ඒකීය හඬතලයක පිහිටවලා නිවැරදිව සින්දුවන්නම ගායනා කරමින් කණ්ඩායමක් වශයෙන් වාදනය ඉදිරිපත් කිරීම. අවසාන වශයෙන් ස්වකීය හඬතලයක පිහිටවලා ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම ගායනා කරමින් තමුන්ගේ ශිල්පීය කුසලතාවය ප්‍රදර්ශනය වන ආකාරයට ඒකලව වාදනයක් ඉදිරිපත් කිරීමත් ඉගෙනුම් පළ අතරින් අපිට දකින්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්න මේ අපි තාල රූපය හඳුනා ගනිමු. ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම මාත්‍රා 3-4 දෙතිත තාල රූපයට අනුව තමයි අපි ගායනා කරන්නේ. ඒ වගේම මේකේ බෙරපදය ගත්තහම දොම් ගදිත් තත් ගදිත ගත ගුඳ මේක අපි බෙරෙන් වාදනය කරනවා වගේම කටින් කියලා පෙන්වන කොටත් ඒ අක්ෂරවල නිවැරදි ස්වභාවය අක්ෂරය අපි
කියනකොට ඒ අක්ෂරයේ තියෙන බරගතිය මේ සියල්ලක්ම ප්‍රදර්ශනය වෙන ආකාරයෙන් තමයි කටින් උනත් කියලා පෙන්වන්න ඕනේ. එහෙමනම් තාල තියලා අපි මෙන්න මේ ආකාරයට බෙරපදය කියලා පෙන්වනවා. Dum, ga, di, ta, ga, di, te, ga, te, gun, de, dum, ga, di, ta, ga, di, te, ga, te, gun, de. අද දවසේ මාත් සමග මේ ක්‍රියාකාරකම සමග සම්බන්ධ වන චමත් පුතාටත් මම කියනවා නිවැරදිව අක්ෂර උච්චාරණය කරලා අපේ බෙරපදය තාල දාලා කියලා පෙන්වන්න කියලා. Dum ga di ta ga di te ga te gun de dum ga di ta ga di te ga te gun de. එහෙමනම් දරුවනේ නිවැරදිව අක්ෂර උත්පාදනය වන අයුරින් බෙරපදයේ වාදනය සිද්ධ වෙන්න මෙන්න මේ ආකාරයටයි. නැවතත් මේ අපි වාදනය කරපු බෙර පදය අපේ ආදරණීය දුවදරුවන්ට හොඳින් වැටහෙන ආකාරයට හොඳින් ග්‍රහණය කරගත හැකි ආකාරයට වාදනය කරලා පෙන්වන්න කියලා අපේ චමත් පුතුණුවන්ට මම ආරාධනා කරනවා. සින්දුවන්නම් ගායනයේ ක්‍රියාකාරකම තුළින් පුතේ අපි ඉගෙන ගත්තා ග්‍රහදණ්ඩ තාලය ගායනයේ සිදුවෙන්නේ කොහොමද කියලා. නැවතත් අපි ඒ ක්‍රියාකාරකම මතක් කරගෙනම ගායනයේ සමග වාදනයට යොමු වෙමු. එමනම් ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම නාදමාලාව මෙන්න මේ ආකාරයෙන් අපි ගයමු. Tem te nam te na te na te na te na tem te nam te na te na te na te na tem te nam te na te na te nam te ne na. මෙන්න මේ නාදමාලාව අනුගමනය කරමින් මූලික බෙරපදයත් වාදනය කරමින් මේ ආකාරයට අපි තානම ගායනා කරමු. නැවතත් සින්දුවන්නමේ බෙරපදය සමග තානම ගායනා කරමින් ඔබට තවදුරටත් මේ පිළිබඳව හොඳ අවබෝධයක් දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. චමත් පුතත් එක්ක එකතු වෙලා බෙරපදෙත් වාදනය කරමින් තානම ගායනය නැවතවරක් අපි ඉදිරිපත් කරන්න. දැන් අපි බෙරේ වාදනය කරමින් ගායනය සඳහා යොමු වෙන්නේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නමේ කවිය. නේක ලෝකික සපිරි සැපතම
නැමදි සතහට දෙවිඳු උවිඳුගේ නොමද තුති ගොස වැජඹි රඟ වෙසෙසේ. මෙන්න මේ කවි පාදේ අපි බිරපදේ වාදනය කරමින් ගායනය කරමු මෙන්න මේ ආකාරයට. නාගනායක ගිජිඳු කුඹුයෙන් අසුර සුරගුරු මුහුණු සරසවි සින්දුවන්න මේ දෙවැනි කවි පාදේ අපි දෙන්නම එකට එකතු වෙලා ගායනය වාදනය මෙන්න මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න. නාගනායක ගිජිඳු කුඹුයෙන් අසුර සුරගුරු මුහුණු සර පොඩි අභියෝගයක් දෙන්න තමයි කල්පනා කරන්නේ. නාදමාලාව නිවැරදිව හඳුනගත්තද? බෙර වාදනයත් සමග ගායනය සිද්ධ කරන්න පුළුවන්ද? මෙතනදිම පොඩි ඇගීමක් කරන්න තමයි බලාපොරොත්තු. එහෙමනම් ආදරණීය පුතේ මේ වන්නමේ ඊළඟ කවි පාදය බෙර වාදනයත් සමග ඉදිරිපත් කරන්නට කියලා මං ආරාධනා කරනවා. සේ කුසුම්දම් පැලඳි නිල්වන් දේහ අබරණ සැදි තුනු යුරු සේ හසුන් පෙළ ගැසුනි ගම් දෙපසේ. ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම අවසාන පද කොටස කවියේ අවසාන පද කොටස මෙන්න මේ ආකාරයෙන් අපි ගායනය වාදනය ඉදිරිපත් කරමු. ගෝවිකුම් කල පුරිස උත්තම ලෝරකින්නට සිරිත නොමහැර ජීවතුන් හට සෙත් දෙවන් සතෝසේ. එහෙමනම් දුවේ පුතේ අපි මේ කොටසින් කොටස ගයලා වාදනය කරලා පෙන්වුවා වූ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්න මේ තානම සහ කවිය එක පෙළට ගායනය සහ වාදනය ඉදිරිපත් කිරීම තමයි දැන් මේ සිද්ධ කරන්න හදන්නේ. මම මුලින් කිව්වා පූජාර්ථය සඳහා තමයි අපි මේවා ගායනය කරලා තියෙන්නේ. එහෙමනම් අපේ ගායනය කරන්නා වූ ලය වේගය අපි පොඩ්ඩක් අඩු කරලා පූජාර්ථය ගැප් වෙන අයුරින් චමත් පුතුණුවන් එක්කම ගායනය සහ වාදනය ඉදිරිපත් කරන්න. Thank you.
ග්‍රහදණ්ඩ තාලය සින්දුවන්න මේ ඉරට්ටි අපි මෙන්න මේ ආකාරයෙන් තාල් තබලා කියලා බලමු දොම් ගා දිත් තත් ගා දිත් ගුහිති ගදිරේ කිට දෙ ගත ගුන් ද ගත ගත කු දොම් ගත ගති ගත දොම් ත දොම් ගත ගා දිත් ගුහිති ගදිරේ කිට තා Dum, gatte, gadite, gundi, gunde, ta. Irattiya kiyanakota, e wagema vaadane karaddi, podi wenasak dakinna athi. Irattiye maga kotasak api ikman taalayakata kiwwa. Matakada, menna me kotasa balanda. Dum, gadit, tat. Gadite, guhiti gadirikite, de gate, gunde gate, gate ku, dum, gata gati gate. Meva, niamita tal rupeta anuva, niamita akshar utpadane karamin, vadane kirimatamai, then apisid the granu sakarani. Emnampute Pade kotasin kotase, vadane kirima, mina mea karing api, itukaramu. Mulinme, dum gadit. Gadita guhiti gadirikita Mang ape chamat putata kiyenawa degatte gunte gatte gatte kudum gata gati gata Balanna puthe niveradiwa පද උත්පාදනය වන අයුරින් අපි වාදනය කරන අන්දම ඊළඟ කොටස අපි බලමු දොම් ත දොම් ගත ගදි ත ගුහිති ගදිරි කිට තා දොම් ගත ගති ගත ගුඳි ගුඳ තා ඒ පද කොටස අපි මෙන්න මේ ආකාරයෙන් අක්ෂර ටික වාදනය කරලා පෙන්වමු පුතේ එහෙමනම් දොම් ත දොම් ගත ගදි ත ගුහිති ගදිරි කිට තා දොම් ගත ගදි ත ගුඳි ගුඳ තා නැවතත් අපි මෙන්න මේ පද කොටස වාදනය කරලා පෙන්වමු දරුවනේ කොටසින් කොටස වාදනය කළා වූ ඉරට්ටිය එක පෙළට වාදනය කිරීම මෙන්න මේ ආකාරයෙන් අපි සිද්ධ කරනවා ඉරට්ටිය වාදනය කිරීමත් අපේ චමත් පුතාට මම ඒකිනුත් පොඩි අභියෝගයක් දෙන්න උත්සාහ කරනවා නිවැරදිව අක්ෂර උත්පාදනය වන අන්දමින් ආදරණීය පුතේ වාදනය කරලා පෙන්වන්න අපිට ග්‍රහදණ්ඩ තාලයේ નિયમિત අන්දමින් අක්ෂර පිහිටුවලා ඉරට්ටිය කිසියම් දෙයක නිපුණත්වයක් ශිල්පීය හැකියාවක් ශිල්පීය දක්ෂතාවයක් වර්ධනය වීම සතත අභ්‍යාසය තුලින් තමයි සිදු වෙන්නේ. එහෙමනම්
ඔබ දකින්න ඇති නිවැරදිව අක්ෂර උත්පාදනය වන අයුරින් ඉරට්ටිය නියමිත තාල රූපවලට අනුව වාදනය කළා. එහෙනම් දුවේ පුතේ මේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම ක්‍රියාකාරකම තුලින් අපි ඔබ සැමගෙම්ම ඇගීමක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ ඇගීම? ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නමට අදාළ මූලික බෙරපදය ඉරට්ටිය තාල තියලා කියන්න. මූලික බෙරපදය අලංකාර පද ඉරට්ටිය වාදනය කිරීම. ඒ වගේම වන්න මේ මූලික බෙරපදේ වාදනය කරන ගමන් සින්දුවන්නම ගායනය ඉදිරිපත් කිරීම. නිවැරදි අක්ෂර උත්පාදනය වන අන්දමින් ඉරට්ටිය වාදනය කිරීම. ඒ වගේම තමයි ඒකීය හඬතලයක පිහිටුවලා නිවැරදිව සින්දුවන්නම ගායනා කරමින් කණ්ඩායමක් විදිහට වාදනය ඉදිරිපත් කිරීම. අවසාන වශයෙන් කියන්නේ ස්වකීය හඬතලයක තමුන්ගේ හඬතලයක පිහිටුවලා මේ ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම ගායනා කරමින් ශිල්පීය කුසලතාවයේ ප්‍රදර්ශනය වන අන්දමින් ඒකලව වාදනය කිරීම. මේවා තමයි මේ ක්‍රියාකාරකම තුළින් අපි ඔබගෙන් බලාපොරොත්තු වන ඇගීම. එමනම් දරුවනේ, අද දවසේ පහතරට නර්තන සම්ප්‍රදායට අයත් සින්දුවන්නම් 32 අතරින් ග්‍රහදණ්ඩ තාලයේ සින්දුවන්නම ගායනා කිරීම, මේ ගායනයත් සමග වාදන ඉදිරිපත් කිරීම, මෙන්න මේ ක්‍රියාකාරකම අපි ඔබට ඉදිරිපත් කරා. අපි විශ්වාස කරනවා අද දිනේ ඉදිරිපත් කිරීම තුළින් ඔබ යම්කිසි දැනුමක් යම්කිසි හැකියාවක් වර්ධනය කරගන්නට අවස්ථාවක් ලබා ගන්න ඇති කියලා. එහෙමනම් දුවේ පුතේ, අද දවසේ නර්තනය විෂය ගුරුගෙදර වැඩසටහන සමග සම්බන්ධ වෙච්චි අපේ ආදරණීය පුතුණුවන්ටත් නිවසේ සිට සම්බන්ධ වන ඔබ සියලු දෙනාටමත් බොහොමත්ම ස්තුතිවන්ත වෙමින් ආයි බොහෝවන් කියලා මෙම වැඩසටහන සමාප්ත කරන ගමන් නැවතත් මුල සිට මේ ක්‍රියාකාරකම ඔබට ආවර්ජනය කරමින් අපි ඔබෙන් සමු ගන්නවා. Bye.